ආණ්ඩුවක් පත් කරලා තිබෙනවා කැබිනට්ටුවක් පත් කරලා තිනු රාජ්‍ය සේවාවක් තිබෙනවා ඒ සඳහා අමාත්‍ය මණ්ඩල තිබෙනවා ඒ සඳහා විශේෂ බාර අමාත්‍යාංශ තිබෙනවා එයි මේ විරටි රිසර්ච් එක විපක්ෂ නායකතුමා අතර ගන්නෙ මේ ජනතාවට හිතෙන්න පුළුවන් එයි මේ මෙයාලට මොකද්ද මේ වමනාව දත්ත මත පදනම් නොවි ගත්තු තීන්දුව తీරන නිසානේ ඔබත් මමත් තව ලක්ෂ 220කොත් බංකොලොත් රටක ජීවත් වෙන්නේ අඩුම ගානේ පාඩමක් ඉගෙන ගන්න ඕනේ මේ එවිඩන්ස් බේස් සාක්ෂි පදනම් කරගත් කේස් ස්ටඩීස් බේස්ඩ් දත්ත මත පදනම් වුණු ෆැක්ට් බේස්ඩ් නේ මගේ ප්‍රශ්න වැඩසටහනට මම සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවක් තියෙනවා මම මෙතනට එන්නම් ඔව් ඔබතුමා මෙන්න වෙරිටි සීමා සහිත ඒක මයික් එකේ මෙන්න වෙරිටි මෙන්න වෙරිටි රිසර්ච් ස්ටඩි එක මම ඔබතුමාට දෙන්නම් කොපි එක මේක කියවන්න මේක දත්ත මත පදනම් වුණු වැඩපිළිවෙලක් දැන් ඔබතුමා සඳහන් කරා බොහොම වැදගත් ආයතනයක් ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කොවිඩ් නිසා බංකොලොත් භාවයේ නිසා අපේ රට දැවැන්ත අසරණ භාවයකට ලක් වුණු මොහොතක ඔබ දන්නවද අපි මේ ඉදිරියට යන්නේ රටක් හැටියට 2019 ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවත්වපු ගෘහයක ආදාය වියදම් සමීක්ෂණය තුල කියන එක ඔබතුමා දන්නවද මෙච්චර රටක් බංකොලොත් වෙලා ආණ්ඩුවටවත් ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවටත් ඔලුවක් තිබුණේ නැහැ මේ රටේ සත්‍ය දත්ත අවබෝධ කරගන්න.